නිවසක වාසනාව ධනය උතුරන්න ඕගොල්ලො කැමතිද? ඒ නිසයි අද අපි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අරගෙන එන්නේ. බොහෝ නිවෙස්වල තිබෙන වාස්තු දෝෂ නිසාත්, ඒ වගේම නිවසියන්ගේ ගෘහමූලිකයාගේ අපල උපද්‍රව නිසාත් නිවසේ සතුට, සමගිය, ඒ වගේම ධනය පිරිහෙන්න පුළුවන්. නිවසේ අගහිඟකම් වැඩි වෙලාද, කොච්චර මහන්සි වෙලා හම්බ කරත් ධනය ඉතුරු වෙන්නේ නැද්ද? අන්න ඒ වගේ ගැටලු තියෙන අයට අද වීඩියෝ එකෙන් ඉතා හොඳ විසඳුමක් ලැබෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ, ඕගොල්ලෝ තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරේ නැත්තම් වැද්දගොම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් නරඹන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් එක ඔන් කරන්න. මේ වන විට ලක්ෂ ගණනක් ප්‍රේක්ෂකයන් අපිත් සමඟ එකතු වෙලා ඉන්නේ. වසර ගණනක් පුරාවට වැදගත් වීඩියෝ අපි ඔබත් එක්ක බෙදා හදාගත්ත නිසයි. ඉතින් යාළුවනි, මේ පෞරාණික කෙම් ක්‍රම ගැන ඔයාලගේ විශ්වාසයක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කෙම් ක්‍රමය අත්හදා බැලුවොත් ඔයාලට සාර්ථක ප්‍රතිඵල ඉතාම ඉක්මනින් ළඟා කරගන්න පුළුවන්. දින කිහිපයක් ඇතුළත ඔයාලගේ නිවසේ සතුට වැඩි වෙනවා දකින්න පුළුවන්. වාසනාව, ධනය උතුරනවා දකින්න පුළුවන්. වසරක් වැනි කෙටි කාලයක් තුළ ඔබගේ දියුණුව ඔබටම හිතාගන්න බැරි වේවි. ඉතින් මේ සඳහා ඉතා විශාල මුදලක් වැය වෙනවද? සමහර විට ඔබට ඒක හිතෙන්න පුළුවන්. නැහැ. නිවසේ ඔබ මේ වෙන විට භාවිතා කරන ඔබගේ මුළු සැංගේ තිබෙන ඉතාම සුළු ද්‍රව කීපයකින් මේ කෙම් ක්‍රමය කරන්න පුළුවන් කිව්වොත් ඔබ පුදුම වේවි නේද? ඉතින් යාළුවනේ, අපි බලමු මොකද්ද මේ කෙම කියලා. ඔබට ධනය ළඟා කරගන්න අවශ්‍ය නම්, ඔබට නිවසේ මුදල් ප්‍රමාණය වැඩි කරගන්න අවශ්‍ය නම්, මේ වන විට අගහිඟකම් වැඩි නම්, කරන්න තියෙන්නේ ඉතාම සුළු දෙයයි. සුදුලූණු ඔබගේ නිවසේ ඕන තරම් හොයාගන්න පුළුවන් දෙයක්. නැතිනම් සුදුලූණු බික් කිහිපයක් මිලදී අරගෙන කහපාට රෙදි කෑල්ලක හොඳින් සෝදා ඔතා තබන්න. ඒ ඔතාගත් සුදුලූණු රෙදි කැබැල්ල අඟහරුවාදා හෝ සෙනසුරාදා දවසක නිවසේ ඉදිරිපස දොරේ වම් පැත්තේ එල්ලන්න. ඔබට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඉතා හොඳ විශ්වාසයකින් මෙය කරන්න. දින කිහිපයක් ඇතුළත මෙතෙක් කල් ඔබ අත් නොවිඳි සතුට, ඒ වගේම නිවසේ ධනය ඉතිරෙනවා, නිවසට ධනය ලං වෙනවා ඔබට අහන්න දකින්න ලැබේවි. ඒ වගේම ඔබත් බිරිඳත්, එහෙම නැත්නම් සැමියා බිරිඳ අතර එතරම් හොඳ විශ්වාසයක් නැත්තම්, නිතර නිතර රණ්ඩු සරුවල් වෙනවා නම් ඔබට කරන්න පුළුවන් තවත් සුදුලූණු ගෙඩියක් කෙමක් මම කියන්නම්. ඔබගේ නිදන කාමරයේ වම් සීමාවේ දකුණු පැත්තට වෙන්න ඔබට මේ කෙම කරන්න පුළුවන්. ඔබ නිදාගන්න කාමරයේ වම් සීමාවේ මේ විදිහට සුදුලූණු කැබලි කිහිපයක් අරගෙන රතු පැහැති රෙදි කැබැල්ලක ඔතන්න. ඒකට කහ කැබැල්ලකුත් එකතු කරන්න හොඳින් මතක තියාගන්න. ඒ වගේම කරාඹු නැටි දෙකක් තුනක් එකතු කරන්න. මේ විදිහට හදාගත්ත ඒ රෙදි කැබැල්ල ඔබගේ නිදන කාමරේ එල්වා තබන්න. මෙතෙක් කල් රණ්ඩු සරුවල් වුණු ඔබ දෙපළ රණ්ඩු සරුවල් නොවන හැටි ඔබටත් පුදුම හිතේවි. ඒ වගේම දරුවන් වෙනුවෙනුත් මේ කෙමක් අත්හදා බලන්න ඔබට පුළුවන්. දරුවන් ඔබ කියන දේ අහන්නේ නැත්තම්, දරුවන් පාඩම් කරන්නේ නැත්තම්, දරුවන් දරුවන් අතර නිතර රණ්ඩු සරුවල් වෙනවා නම් ඔබට අත්හදා බලන්න පුළුවන් කෙමක් අපි කියන. නැවත වරක් සුදුලූණු බික් කිහිපයක් පිරිසිදු කරලා අරගෙන, ඒ වගේම ඔබට නිවසේ ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ලුණු, ලුණු කැට කිහිපයකුත් ඒකට එකතු කරලා දරුවන්ගේ නිදන කාමරේ හරි දරුවන් නිතර ගැවසෙන ඕනෑම තැනක එල්වා තැබීමෙන් ඔබට අදහාගත නොහැකි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මෙවැනි කෙම් ක්‍රම පාරම්පරික අපේ මුතුන් මිත්තෝ ඕනෑ තරම් භාවිතා කරා.
තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ කෙම් ක්‍රම අපෙන් තුරන් වෙලා ගියා. හැබැයි අදටත් මේ පුරාණ කෙම් ක්‍රම වලින් වැඩ ගන්න නුවණ තියෙන ඇත්තෝ ඕන තරම් ඉන්නවා. ඉතින් යාළුවනේ, මං හිතනවා අද වීඩියෝ එක ඕගොල්ලන්ට වැදගත් උනා කියලා. ඉතින් එහෙනම් මතක ඇතුව සබ්ස්ක්‍රයිබ් කරන්න, යාළුවොත් එක්ක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලට සුබ දවසක්.